භාවනාව පිළිපදන්න. එහෙමයි. හුස්ම රැල්ල තිබීවොත් සමස්තය ලෙස බලා සිටි. වරද සිදුවීමේ ශබ්ද පිම්බීම් ශරීරයේ චලන ලෙස යොමු වුවද ඒවායින් බාධාවක් ඇත. ශරීරයේ ඉතාම සිමින් චලනය වන්නට පටන් ගන්නා බව දැනේ. වරද ඉදිරියට නැමී දහය පපුලට පතිත වන තරමට නැමී. වරක පසුපසට නැමී. කුටුවේ පසු ඇඳ නැත්තම් බිමටම පත්ද වීමට තරම් පුළුවන්. වරක දෙන්න බවට කැරගි. ඉන් පසුව දකුණට කැරගි. මේ කුමන චවනිකාවක් දැයි සිතමින් මේවාදක වර පියවි සිහියෙන් නම් මෙතරම් සෙමින්වත් මෙතරම් නමදායක් ශරීරයේ ඇති බව නොසිතේ. වරක ශරීරයේ නින්දට ගියා බවක් තේරේ. නමුත් සිහිය හිතා තියුමයි. ඒ බව දැනෙන්නේ වටපිට තිබෙන ශබ්ද ඇසෙන නිසා. එක් පරයන්කයකදී මෙම චරණ වූ වේලාව පුරාම පැත්තේ. සිත දැඩි කොට මේ චරණ කරත්වීමට පුළුවන්කම තේරුම් ගත්තා. එය පහත් වෙහෙසක් දැනෙන කාර්යයක් නිසා චලනය වන්නට හැර සිටියේ. බිමට වැටෙන්නසා ඕන දෙයක් කියා සිතා සිටියේ. ඊළඟ පරයන්කයේදී කිසිම චරණයක් නොමැතිව ඉද්ද ගෙහ වාසයේ කැඳින සිටි. ඒ අවස්ථාවේදී ශරීරයේ නිින්දට ගොස් මනස අවදී සිටින බවක් දැනුනි. කිසිම අවස්ථාවක් බාධාවක් ලෙස නොසිතුනි. කරුණාවෙන් උපදෙසක් පයි. තෙරුවන් සරණයි. මේ වගේ අර පළවෙනි පරියන්කයේදී දින චලන තීමන් කින් අදාහ කරන්නේ එදිනදා ව්‍යායාම වෙන්නේ නැහැ. ළක්මන වෙන්නේ නැහැ. ශ්‍රේධිය පිට වෙන්නේ නැහැ. ඒක සමහර පිටක අය වගේ දලන ගොඩාක් ඇඟ බහත කටින් ඉන්නේ. ඒක ඇති වෙන්නේ ක්‍රීඩා කරන අය නම් ඉස්සලා ඇඟ වෝම් අප් කරන්න ඒක ඊට පස්සේ ඉවෙන්ට් එකට යන්න පුළුවන් වෙන නිසා ඒක වැඩි ගොඩක් වෙනසක් දකී. පරියන්කයේ වගේම සක්මන් කරන. ඒක මේ පරියන්ක දෙකක විස්තර කතා කරනවා. මේකේ මේ ඉස්තරලා නරකයක ලියලා තමයි පස්සේක ලියන්නේ. ඔය තමයි පුතංජයෙන් කියන ප්‍රේත ගැති. වැරද්ද ලියලා තමයි ඊගාට හොඳේ කියන්නේ. ඔය දෙකෙන් පස්සේක විතරක් කියවන්න. ඉතින් ඒක ලී ඒක කියලා තියෙන කමටන් කියනකොට තමයි හොඳම පරියන්ක විස්තර කියන්නේ. වැරදි කුණකන්දා ලියනවා නම් අත්‍යවශ්‍ය නම් බුද්ධ මාර්ගයේ කියලා පස්සට ඉස්සරහට ගන්නවා. එතන වාර්තා කරන්නේදී හරි කීක ලියලා ඉන්නේ. ඊළඟ වෙලාව කියන්නේ ඉස්සල පරියන්කේ මම බලිතෝ ඉන්නේ නැදුවා, යක්කු නැදුවා, මල් පැන්න තෙල් පැන්න තිබයි. ඒක විස්තර කරලා 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 ආය පරියන්කේ. ඉතින් ඒක නිකන් මුස්පේතු කියලා කියන්නේ මොකද නැහැ කියන්නේ. මුද දෙය කතා කරන්න ඉගෙන ගන්න අනුගාන භාවනා කරන එක. ඊට පස්සේ පස්සේ ලියන්න අන්නේ විදිහට වාර්තා කරන්න පුරුදු කරන්න ශරීරයට අනුකම්පා කරලා හොඳට ව්‍යායාම් කරන්න නැත්නම් සක්මන් කරන්න ඒ නිසා වෙයි කියලා කියනවනේ ජීවිත පරිණතයට ගෑයෙන හොඳයි. අනේ විදිහට බීම සඳහා අවශ්‍ය කරන හේතු සම්පාදනය කිරීම තමයි මොලේ කියලා කියන්නේ. අදීත දේට අවශ්‍ය හේතු සම්පාදනය කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සම්පජාය. ඒක මොලේ කියලා. වැරදිච්ච දේවල් කතා කරලොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ වැරදිච්ච දේට හේතු සපයන එක විතරයි. ඒ සැවැරි නොකිය හොඳ පැත්තේ පඩන් අරගන්න නොකියාම වැදගත් අන්තිමටම ලියන්නේ අපි යන ඊගාව පාඩම. තුමන කවටහන් වරතන අපි ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේ සප්පන් භාවනාවේ පසුගිය සතිවාර කිහිපයේ අත්දැකීම් නැසේ ඉදිරිපත් කර මුළු ශරීරයම සමස්තයක් ලෙස සලකා සක්මන ආරම්භ කරමු. පොළවේ පය සක්මන ශබ්දයේ ඇසෙන බැවින් මේ මොහොතේ සිටින බවද සිතුවිලි ශබ්දවලට හිත ගියද නැවත පැමිණි වද දැනගන්නේ පාද තමන ශබ්දය නැවත ප්‍රකට වන බැවිනි. යම් විටක සිතුවිලි ප්‍රමුඛ වී ඒ වායේ සිත ඇවිදීම දෙස බල. තවත් විටක ඇවිදීම ප්‍රමුඛ වී සිතුවිලි දෙස බල. පසුගිය කාලයක මෙම වාර්තාවටම ඉදිරිපත් කළ විට ඔබ වහන්සේගේ උපදෙස් තුනේ වැඩි කමැත්ත කොයි දෙයටද කියා බැලීමයි. ඇවිදීම ප්‍රමුඛ වීමට කැමැත්තක් ඇති බව දැක්මි. ඒ මත් නිසාද දැන් කළ යුත්තේ ඒ බව දැනු නිසායි. ඒ සමග හොඳින් හොඳින් පරියට කිරීමට දැඩි අවශ්‍යතාවයක් හා වීර්යයක් දරනව දැක්මි. එම තදින් වීර්ය කිරීම අතහැරීමට තීරණය කරමි. ඉන්පසුව
සක්මන ඉතා ස්මූත් වටකර සක්මන භාවනාවක් බව නොසිතා සැහැල්ලු ඇවිදීමක් කරගති. සක්මනේ ලක්ෂණ වැඩිදුර ප්‍රකට වී පාදයේ ඇඟිලි වල පොළවට වදින තැන වමට වඩා දකුණේ වෙනස් බව දැනේ. පාදය තබන විට එම ශබ්දය පාද දෙකෙහි වෙනස් බව දැනේ. එහි යම් විස්මයක්ද ඇති බව දැනේ. පාදවල කලව ප්‍රදේශයේ මස් පිඩු වල චලනයක් ඇති බව දැනේ. සම්පූර්ණ කාලය පුරා මෙසේ සක්මන් කරමි. කරුණාවෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. මේක තියෙන්නේ පරිඥාන සක්මන් භාවනා දෙක තුනක් පිළිබඳව. ඒකෙත් නරක ටික ලියලා තමයි හොඳ එකට ගියන්නේ. ඒ නිසා මේ තුනෙන් එකට වාර්තා වඩු කරන්න පුළුවන්. හොඳ කෑල්ල විතරක් ලියනවා නම් ඒකල කියන්නේ ඉස්සල පරියම් ගොන්න මේම තුනක්. නමුත් ඒව විස්තර කරලා මේ දෙවෙනි එකට කියන හොඳ ටික පස්සට දානවා කියන එක මේ පුත්තජනයාගේ හැටි. අර නරක තමයි කැමැත්ත තියෙන්නේ. දුක තමයි කැමැත්ත තියෙන්නේ. දෙවිලි කැවිලෝ තමයි කැමැත්ත තියෙන්නේ. ඒකෙන් කතන්දර ගොත කොට ඉඳ කැමති. අර ලස්සන දින හොඳ කැලලක් තියෙනවා. ඒක කියනවා අන්තිමට. එහෙම කරන්නේ නැතුව ඒ හොඳ කැලල විතරක් කියන්නේ. මේකට එනකොට මම මෙන්න මෙච්චර දේවල් අර ආවයි කියලා පස්සට නැත්නම් වර්තාවේ පස්සට දාන්න කියන එක ඒ බුදුමහා පණ්ඩිත සංඝයෙන් පැහැදිලිවම කියනවා. කමටහන බුදුපල් පිළිච්ච තැනින් කාර්තාව පටන් ගන්න. වල්වල් පාදේතර දනබිද කාර්යය යනකොට ඉස්සරහින් එකෙක් කනවලු කෑ ගහගෙන දනබිද පෙරහැර එනෝ ලක්දේ තියෙන කුණු පාරට ඇදතියෝ කියනවා. ඒ වගේම පාරට අදින්න එපා ලක්දේ තියෙන කුණු. පාර හොඳ වෙලාවේ අනේකයි තියෙන්නේ. ඉස්සල වර්තාවට මම එකයි කියුවේ මේකටත් කියන්නේ එකයි. මේ තදර බල චෝදනා නෙවෙයි. අපි කතා කරනකොට පොයින්ට් එකකට කතා කරන්නේ හොඳ පැත්ත විතරක් කියලා. ඔය කුණු කන්දල් කතා කරන්නේ කියන්නේ අතරාදී මේ හොඳට තියෙන දීර්ඝ කඩයි පිට කතාව. අපි යනවා ඊගාට. හතරවෙනි වාර්තාව අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 40ක් පමණ. මම දැන් මෙතන යයි සිතා ටයිල් පොළොව මත සක්මන් පටන් ගන්නවා. මම දකුණ වශයෙන් මෙහෙම කළා. ඊයේ ගඩොල් පාරේ කළ සක්මන පාවහන් උතල නිසා අදට වඩා සාර්ථක ලෙස නැති. එනිදී වම් පාය මෙලොව පොට්ටය ඇඟිලි ස්පර්ශ වෙනවා. එසේම රළු සිනිඳු තැන් මොකින් දැන්න. රස්නේ සිතිල් කඩවල වලට පාතබන ලෙස මොකින් දැන්න. එසේම දකුණු පායටත් මේ ආකාරයෙන් වෙනවා. පාද දෙකේ වෙනස්කම් මතකාල තමයි. අවට ශබ්ද වලින් බාධාවත් නැහැ. සිතුවිලි ආවත් කිය සක්වරට බාධාවත් නැහැ. දෙවන කොටස පරයක් බාධා. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානෙන් ආශ්‍රම ප්‍රාශ්වාස දෙකක් තුනක් බලන විට හුස්ම කාසිදී සමාධියක් වෙනවා. මෙසේ වෙන්නට පටන්ගෙන දැන් අවුරුද්දක පමණ කාලෙක සමහර දිනවල සක්මණේ වාඩි වෙන්නේ සමාධියක් තිබෙති. ඇතුළත නිශ්චල බව දැනෙනවා. ශරීරයේ දැනුම කම්පන චංචල තිබීගෙන යනවා. මූල සංස්ථානයේ මෙතනින් පසු නාවට සිද්ධීම හැකිවීම දැනේ. ඇ ඉදිරි පිට තියෙන සුදු වලාකුලක් වෙන කෙරේකට ලාදක් පාට තැනින් තැනේට මිශ්‍ර. මාගේ අවධානය තිබිය යුත්තේ සිද්ධීම හැකිවීමේ. ඉදිරියට යාමට මාර්ගක උපදෙස් පතමි. පාලය පැරණි. ඔබ වහන්සේට දීර්ඝාසන පතමි. සංවිධායක මණ්ඩලය සභාපති අපෙනු සිලින්දරාට නිවන අවබෝධය පතන තර්මන් සර. පාටි මේ සත්‍ය නිවේ වගේ ඉස්සර කළ කතා කරලා දෙන්නේ වර්ණ වේදේ වයි වගේ දේවල් ඒ නිසා ඔය එකේ සමාධිය කියනකොට සත්‍ය හොද. එහෙම නැත්නම් හිඳි මැකිලින් පේනකොට සත්‍ය හොද. දැන් මොනවාක පේන්නේ නැති වෙලාවට සත්‍ය හොද කියලා බලන්න. යම් අපි ජීවිතේ දැකපු නැති අවස්ථා දෙක තුනක් පේනවා. දැන් කාටද වුණත් ඒක ඉල්ලක් නැහැ. අරමුණ නැහැ. එහෙම නැත්නම් අරමුණ පේනවා කහල් පාට එක සුදු පාට එක දම් පාට පේනවා. එහෙම නැත්නම් යන්තම් පිම්බි නැතිවම පේනවා. එහෙම නැත්නම් සමාධියක් තියෙනවා. ඒ හතරේදීම ඔතනදීද මේ සත්‍යයට වැඩි අනුග්‍රහයක් ලැබෙන්නේ කියලා බලන්න ඔය මම යන්නේ ඈත් වෙලා බලන්න. මොකද මම ඇවිත්ලත් මම අනිවාර්යයෙන්ම කැමති සමාධියට. මම අනිවාර්යයෙන්ම කැමති ආලෝක පිළිබඳ
එනිසා ඒකේ පැත්තකට වෙලා බලන්න මේ දීලා තියෙන මම මේ කියුවා. එතනේ තියෙන කර්ම හතරක් නම් මේ මතකල ගත්ත ඔයගේ 60ක් 70ක් ඇති. මේ කොයි එකේදීද වැඩි හොඳ අප්‍රමාද වෙන්නේ, ඇලර්ට් වෙන්නේ, විජිලන්ට් වෙන්නේ, ඩෙලිජන්ට් වෙන්නේ, සත්‍යමත් වෙන්නේ කියලා බලන්න. ඒක ඔය හතරට මෙඩිය ස්වාධීන දෙයක්. අන්න ඒක බලන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ කියලා අපි යනවා ඊට පස්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ මේ සක්මණ පිළිබඳ කරන මෙවන වාර්තාවයි. දැන් සක්මන් කරන විට යටිපතුල අරමුණු කළ විට ඉතා ඉක්මනින් පාද දෙකේ ස්පර්ශයට සමතේ දැනේ තාලයට යයි. සක්මන් වට වාර දෙකක් තුනක් සතිය නොකැඩී ඉදි වාර්තාවක් හැකි. අරමුණ ගැන සිතෙහි අදුක්කම සිතයක් ඇත. දේවරණ අඳු බව දැනේ. විතක සිත විසිරෙන බව මුතුවත නැවත මුල කර්මස්ථානයට ගෙන යා හැකියි. දෙවන කොටස පරයන් බවන. පරයන් භාවනාවේ නිරීක්ෂණ වාර්තා පිළිමේදී අපි අනුභාව කරන සමාවේ අනුපම්පාවෙන් පමණ නම් උපදෙස් දෙන්නේ නිල. පරයන් වේදී කුස්සලල අරමුණ කොට කායික අනුදාසික අත්දේ විදිහට ආශ්‍රාස නාස්පුර ඇතුළට හා ප්‍රශ්නාර්ථයේ එළියට යන දිහා මේ නිරීක්ෂණ දෙකම සමිතින් පාරදෙන්. තව විටක මනෝරූප ඒරන්දරෙන් දිස්සෙයි. මේ සිතුවීම් චක්‍ර පාරව පාරෙන් මාරුවෙයි. භාවනාව ඉදිරියට ඇත්තර ගැනීමට උපදෙස් ගන්නවා. මහන්සේට නිරෝගී නිදුක් නිරෝගී චිරජීවනය සහ සාසනික සේවාවන් කරන දෙවන්නට පාය චිත්ත ධර්යය සහ වේගයම සෙල්වන් සලකනවා. ඒ ආනපනේ දිහා බලනකොට සමාල්ලාට හිඳි මැකිලින් වශයෙන් මම තරංගයක් විදිහට පේනවා. තව වෙලාවක මේ කම්පන චංචල විදිහට පේනවා. ඒකක ලියනවා කම්පන චංචල පේනකොට මට ආනපනේ නොබෙදී කියලා. එහෙනම් ආනපනේම තමයි වෙන ආකාරයකින් පෙනී සිටින්නේ. ඒකට සද්දන්ත එන්නේ කම්පන චංචල විදිහට තමයි. ආනපනේ වෙන්නේ කම්පන චංචල තමයි. හිඳි මැකිලින්වත් කම්පන චංචල තමයි. ඔක්කොගෙම තියෙන ගතිය අනිත් සමාන ගති වලට එනකොට අපිට පේනවා මූල කර්මස්ථානේ මුගිලීලා ගිහිලා එහෙම නැත්නම් සතිය ගිලිහිලා ගිහිලා ඒ නිසා මේ මූල කර්මස්ථානේ ආකාර වෙනස් වීම වලට ලෑස්තිලා යන්න සතහන් වෙනස් වීම වලට ලෑස්තිලා යන්න ඉතින් ගති ස්වභාව වලට වෙනස් වීම වලට ලෑස්තිලා ගියොත් මේ ආනාපානෙම විවිධ විපරිණාම විවිධ රූපාන්තර විවිධ පරිණාම සිද්ධ වෙනවා දැන් එකමයි තියෙන්න ඕන කියන කී කෙනාට බලාපොරොත්තු සුන්වීමක් සහ ආත්‍ත්‍යයක් ඇති වෙනවා. දැන් ඒකම තමයි මේ. මේ වේදිකාවේ හිටපු මේ රජුරෝ තමයි මේ සිමියන් කියලා කියන්නේ. රජාගසපුවාම රජුරෝ තමයි. එතකොට ගැලවර් වගේ මේ මොල් කරන සිමියන් තමයි. අනේ වෙනස දැක ගන්න එක තමයි අපි අනිත්‍ය දකින්නයි කියලා කියන්නේ. ඉතින් අනිත්‍ය දැකීම සතහන් ආකාර ස්වභාව ලක්ෂණ කියන තුනේම පුළුවන්. ඉතින් මේක ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා දැන් අන්නේකට සූදානම් මනසින් යන්න. ඒ වෙන සටහන් වෙනස්කම් ආකාර වෙනස්කම් ස්වභාව ලක්ෂණ වෙනස්කම් එතකොටම ඇතනි වාර්තා කරන්න වෙනස් වෙනවා. එතකොට බලාපොරොත්තු සුන්වීමක් හෝ ආතතියක් වෙනකොට මේක තමයි අනිච්ඡන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියලා වැටහීමක් වෙනකොට සතුටක් එන්නේ ඉඳී. අපි යන ඉඳා වාර්තා. හයවෙනි වාර්තාව සම්පූර්ණ. ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ අද සර ඊයේ පරියන්ක භාවනා අතර පිළිබඳ කමඨා වාර්තාව ඉදිරිපත් කර උපදෙස් පදයි. එක සහ දෙක පරියන්ක වාර්තාවට එකක් කිව්වොත් දීව තුන හතරක් කිව්වොත් මට හරියම අරුවේ නිසා බලලා ඔය හතරෙන්ම හොඳ එක කියලා දෙන්න කියලා ලීපේ කරන්න පහර දෙන්න. දෙක තුන හතරක් කියමු. එතකොට හරියට නඩුව කල්ලා. තමන්ට කියන්න ඕනේ තමන් හිතට හොඳ මේක මේකයි කියන්න. එතකොට අපිට පුළුවන් කෙලින්ම වැඩේ ඉස්සෙල්ලා මගේ නාටක මම මේ කියන්නේ වර්තා ලියන ගියම ජීවිතේ පටන් ගත්ත දාහිලා ඔක්කොම සමරයිස් කරන්නේ නැහැ. ඒක හොඳයිම කියලා හිතන පරියන්කයක්. සම හොඳයිම කියලා හිතන සක්ම මූල කර්මස්ථානයේ මුදුප්පත් විචිතයෙන් පටන් ගන්න ලියයි. එතකොට හරි ලේසි කෙටි වැඩ පිළිවෙල.
සක්කර කරත වාර්තාව සමි. දරුතර ස්වාමීන් වහන්සේ. සක්පත් සහ පරයන්ක භාවනාවන්ගේ පහත දැක්වෙන අර්ථකේ ලැබෙන සක්පත්. දකුණ සහ වම් පාදය පොළොව ස්පර්ශ කරන බව පැහැදිලිව දැකීමට පුළුවන්. සිත වෙනස් අරමුණු කරා ගියද නැවත මුල් අරමුණට ලෙහෙසියෙන් සතහේ විනාඩි 15ක් පමණ පසු සක්පර නිරායාසයෙන් පිළිගනිමි. පරයක්ක බාල විනාඩි 15ක පමණ පසු නල්ල මැද වයිබ්‍රේෂන් එකක් පටන්ගෙන මුළු සිරුර පුරාම පැතිරෙනවා. ඒ වෙලාවේදී ආශ්වාසන ප්‍රශ්වාසයේ ඉතාම යොමු සාර්ථකයි. සිත වේලාවකට පසු දාන පාද ආලෝකයක් දැනෙනවා. නමුත් කරවන පිළි ආලෝකය පෙනෙනවා පහතදී. බලාපොරොත්තු නොවූ වරහ මැද අදෘශ්‍යමාන රූපරාම පෙනී දැනෙනවා. විදින් වරහ මැදේ ලයිට් එක ෆ්ලෑෂ්. ඉතා උස පිළිහෙක් විශාල ක්‍රමයක තුවරණය මේ සියලු වේලාවේදී නැවත මූලික අරමුණට වරහ මැදේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත ඔටෝමැටිකලි යනවා. ස්වාමීන් වහන්සේ භාවනාව දැනුම් කර ගන්නා විදිය සම්මාදෙන් පහදා දෙන්න. කොහොමද මේ වාදයෙන් පදවෙන පදවෙන විතරට අනාබාණි පෙන්නනවා අර විදිහේ චිත්‍ර දුක පෙන්නනවා පම්පණ සද්දල පෙන්නනවා මේ ඔක්කොම සමසිතී බලන්න පුළුවන් නම් මේකට වැඩි අර කොහොඳයි කියන්නේ නැතුව චොයිස්ලස් බයනස් එක දාලා එතකොට අපිට ඒකෙන් එන ඉන්ෆිකෂන් එක නැති වෙනවා ඒකෙන් එන බලපෑම නැති වෙනවා ඒකෙන් එන දාර්ශනික පැත්තක් නැති වෙනවා නිසා මේ කොයි එක පෙන්නවත් හිතේ මායාවක් විතරයි හුස්ම කියලා ගත්තා හිතේ ඇති වෙන රූප ගත්තා එහෙම නැත්නම් හුස්ම වලට පේන කම්පන චංචල ගත්තා හසේරම මනෝ රූපක් වගේ ඔක්කොම දිහා බැලලා සමසිතුණු මේ මගේ දේවල් නෙවෙයි එළිය දින දේවල් වලට උච්චර කතන්දර කොටන්න දෙයක් නැහැ කොමනි කම්මේ එකකින් හදාගත්ත මනෝ රූප ඒක බුදුජානනාංශයේ මනෝමයා කියන එකෙන් තමයි කියන්නේ සීරම මනෝමය සාමාන්‍ය කිව්වට එක පිළිගන්නේ නැහැ. නමුත් මේකෙදී බලන්න පුළුවන් මේ හිත තමයි අනපාරේ පෙන්නනවාද, කම්පන චංචල පෙන්නනවාද, නැත්නම් බාහිර චිත්‍ර රූප පෙන්නනවාද? මේ කොයි එකක්? මනසේ මායාවක් කියන එක දකින්න නම් එමන් තය පැත්තට මේක හරව ගන්න නම් මේ ඔක්කොම දිහා සමසිතින් බලන්න. ඊවලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් කියලා කියනවා. එහෙම නැත්නම් චොයිස්ලස් අවේනස් කියලා කියනවා. එහෙම නැත්නම් සස්පෙන්ඩඩ් ඩිසිෂන් කියන එක. ඔය ගැන තීන්දුව කරන්න එපා. සමසි බලන්න යන්න. ඒසොල් බලනවා හරීම ඝර්ෂණයකින් බාධාකින් නැතුව යන්න පටන් ගන්න. මෙයාට යන්න පුළුවන්. ඒ තරමට දැන් භාවනාව ඇවිල්ලා තියෙනවා. අනේකට සුදුසු මනසින් පටන් අරගන්න කියන එක තමයි අමුදාන් සුද කිරීම ශීර්ෂයෙන් කියන්නේ. අටවෙනි වාර්තාව සමිතිය. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයක භාවනාව. මූල කර්මස්ථානයේ වන ආශ්‍රාද ප්‍රශ්වාස දකුණු නාසිකාග්‍රයේ දැනෙන ස්ථානයේ ඒ සීතලට හා හුස්මට දැනෙන ආකාරය වෙන වෙනම දැක මෙනෙහි කරමි. පළමු හුස්මරණේ 10ක් පමණ විතර නිරීක්ෂණය කරමි. සිත හුස්ම සිතුවිලි අතර දෝලණය වී ඇතැම් විට කය ඉදිරියට කඩා වැටෙන ගතියක් දැනුම් අතර විදින් පරහන් ඇතුලේ මයික්‍රෝස්ටේජ් වගේ මේ සිදුවන්නේ සෑම විටම සිදුවේ වල දුක කිය පසු බව. එවිට සිත මූල කර්මස්ථානයේ ලෙස තැවි. සිත පිට යන වේලාව ගැන සතිගත කරන්නට වීරයක් නැහැ. මේ විට හුස්මරණ ඉස්තකට වඩා එක විදිහට නිරීක්ෂණය කරන්න කිවි. හුස්ම වේගවත් වී තැතිදී පසුබර සෙමෙන් හා සියුම් වන්නට වී කකුලේ වේදනාවක් දැනුණාම කුමන කකුලෙන්දයි දෙන්නේ නැත්තේ. නැවත හුස්මට ආහිත පසුම හුස්මක් වේදනාවක් සිදුවේ නැති තැනකට ගොස් ඇති බව තේරු පරණ මේකට තේරුනේ කොන්ෂස් අන්කොන්ෂස් එකක් විදියට. නැවත සියුම් හුස්ම ඉහළ පහළ යන හැටි තේරුනේ වෙනදා කරදරයක් හෝ මාස් එකකට කරදරයක් නැත්තේ. යන්තමට මොහුනේ තැන් දෙකම පමණ පදින බව තේරුණි. අත් දෙකම නොතේරි. ඇඟ සැහැල්ලු. සිතට අන්තිමට දෙවියක් ඇති. පකුල් ප්‍රදේශයෙන් වේදනාවක් තැන්නේ. එය ත්‍රිකෝණාකාර ප්‍රදේශය. එයට වෙනදා මෙන් වඩා දැක්ක.
සති සම්පදාසී කකුල ගැස්සීමේ වේදනාව බැලු කකුලේ කකුල ගැස්සීමේ වේදනාව දකුණු කකුලේ බව සිටින ඉරියව්ව වෙනස් කිරීමට උවමනා තියෙනවා. මොහොතකින් සිටිනවා නාදමු අනුපාරමක් ඇතුළු වෙනාදී භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ දෙපා නැද්ද ඉන්නවා. ඔබ දෙදෙනා වහන්සේටම කිසි දෙදු නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා මේ පවේදීම නිර්වාණය සාන්තිය අත්වේම පරතමි. පෙර භාවනා කරගෙන යනකොට ගන් සාමාන්‍ය කියන මම ඇවිදල මම නැති දැන්ට යනවා. කොන්ෂස් ඉඳලා අන්කොන්ෂස් යනවා. සීමා මාර්යා දාවල් තියෙන දැනෙල සීමා කැල්ල යන දැන්ට යනවා. කියන්න පුළුවන් තැනෙල කියන්න බැරි දැන්ට යනවා. ඉතින් අර මේ වෙනස වෙනකොට තමයි මේ භාවනා කරන එක නම් වැදින්නයි නැමෙන්නයි නානා ප්‍රකාර පරිලෝචි කපි උපගේ පටන් ගන්නවා. ඉතින් ඕකට තියෙන එකම දේ තමයි ඒකට වේදනාවින් නොවන දස දහස්වාදයක්. මේ මෙතන කොන්ෂස් නැහැ ඒකට අන්කොන්ෂස්. මෙතන කය දැනෙනවා අය නොදිනියක්. අනේ කියන්නේ මේ මම හැමිට දුරට. ඉතින් අපි වඩා කැමති මේ පාලනයකින් නැති මම නැති සීමාවක් නැති දෙයකට. නැත්නම් පාලනයක් ඇති මම ඇති සීමා ඇති දෙයකට කියලා බැලුවොත් අපි කොච්චර නිවනට විරුද්ධද කියලා අනුමුදිත. ඉතින් ඒක ඇති. කවුරුත් පටන් ගන්නකොට නිවනට විරුද්ධ වෙලා තමයි යන්නේ. ඉතින් ඒක බොහෝ වාරයක් කරනවා කියලා කියන්නේ භාවිතර බහුලීකට කර. ඒකටයි බුද්ධ ශාසනය. ඉතින් ඒක එතකොට ගමදී ඉහෙලට පිළිගීමක් තමයි කියන්නේ. ගේස් එක වෙන්න තමයි. ඉතින් ඒ නිසා මේ දේ වෙන්න අරිට වෙනකොට පූර්ව නිගමන වලින් කොන්ෂස් වෙලා දෝද අන්කොන්ෂස්ද හරියට පේන වෙලා දෝද නොපේන වෙලාද කියලා පොඩ්ඩක් විවෘතව යන්න. සහජාසියෙන්න් තියෙන්නේ මම යර කැමති. සීමාවල් ඇතිව පේනවට කැමති. අල්ලන්න පුළුවන් දේවල් වලට කැමති. නමුත් බහන බොහොම ඔච්චර ඉක්මනට නිවන ගෙනත් දෙනවා. යන්නේ නැත්තේ අකමැත්ත නිසා. ඒකට අර සූදානම් මනස නැති නිසා. එහෙම නැත්නම් මේ මයින්ඩ් සෙට් එක හොඳයි. ඉතින් ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි නේද තමයි හැදෙන්නේ. ඉතින් ඒකට උත්තරේ තමයි බුදුහාම දීලා තියෙන්නේ මේකම බෙද. පාලනය කරන්න පුළුවන් බෑ. කොන්ෂස් අන්කොන්ෂස්. ලිමිට්ස් ඇති ලිමිට්ස් නැති. ඉතින් ඒ තරම් ඉක්මනට ඒක ගන්න පුළුවන් කියන්නේ නිවන කොච්චර නාහි ළඟද තියෙන කියන්නේ අස්පනා පිට තියෙන. ඉතින් යා ලෑස්ති නම් නිවනට යන්න. ලෑස්ති නැත්තම් ඉතින් යන මරණ පුරුදු මොබහට දින්න මේ නෑ ආ වගේ අර පුරුදු වියටම තමයි. දැන් සෑ සූදානම් මනසින් භාවනා කරන්න කියලා කියනවා. නම වෙනිවාස්තු. නමස්කාර වේවා. කරු ලොකු ස්වාමීන් වහන්සේගේ නමතර. අද දැකේ ඉඳි චිත්තක්ෂණ ඇවිත් ගැන සැටිත ඒ සැම ඒ සැම මට අක්සට ඇතියා වියන කාරගේ හැපේ නොන බිල්ල ක්ලස් ඉල්ල නැතම් බ්‍රේන් කල පොඩි සවිස්සල ගත්තා ආග ඒක තමයි පුළුවන් සම්පූර්ණ නඩුව කරත්තාට ඔය එක කරත ගන්නකොට නඩුකාරය එක කරේ කියන්නේ එක. ඉතින් ඒ නිසා අපි තෝල්කයා මහලු කරන්නද ඒ වගේ දේවල් තමයි මට නැන්නේ. එකම මන සැතියේ කියා යෙපෙකනා කියවත් බැරිද? කවුද යෙපෙක කරා? එතකොට අපිට නඩුවට යන්න පුළුවන් නැත්නම් මට මේ කොළඹට ඉන්න දෙන්න. නෑ නෑ ඒක අපි සම්පූර්ණ සමාව දීලා තිබ්බයි. සර්විස් එකේ කිසිම අවරක්ෂය මේක කරන්නේ යෙපෙකනා කියන්නේ එතකොට අටකාලේ කියයි. ඒ බොයක තියෙනවා නැත්නම් මට මේ මගේ ඇටෙන්ෂන් එක කැරෙනවා. කමිටු දැන් දීපෙක් කරන ඉදිරියට එන්නේ කියන්නේ ඉතින් මොනවා කරන්නද සාමාන්‍ය වෙලා තියෙන ප්‍රභාව දිල කරු ලොකු ස්වාමීන් වහන්සේගේ නතරය චිත්තක්ෂණ ඇවිත් ගැන සැටි දකිමි ඒ සම චිත්තක්ෂණයක්ම අදුරගත් විට ඒ චිත්තක්ෂණයට අදකට සිටිවිම
එකම වන සැටියේ ක්‍රියාවක් චිත්‍රයක් ගොඩ නැගෙන බව තේරුම් ගතිමි. නිදර්ශන පළවෙනි නිදර්ශන ඇත්තර වැලූ විට ලොකු ස්වාමීන් වහන්සේගේ රූපය තිබිණි. එනම් දකින රූපය ලොකු ස්වාමීන් වහන්සේ බව අග්‍රගත විටම ලොකු ස්වාමීන් වහන්සේ එතන සිටි බව දකිමි. දැන් ක්‍රියාවක් විට රූපය මනසින් දකිමි. නමුත් දැන් ලොකු ස්වාමීන් වහන්සේ කියා කීමට නැහැ. නමුත් සිටි සිටුවත් එහෙම ලොකු ස්වාමීන් වහන්සේ දැන් කිව හැකියි. දෙවැනි නිදසුන ඇතුළත වාතයක් පිට විය. එය ඇතුළත දැයි පිටත දැයි කිව නොහැක. ඇතුළත වාතයයි හඳුනාගත්තේ ශරීරයේ රාමුව නිසා බව විඳි. ශරීර රාමුව නැතිනම් වාතය කොහේ තිබුණත් වෙනසක් නැත. තුන්වැනි නිදසුන සිත වර්ණ නැතිව යන සංකල්පය නැවතී බව ඇත. අකුසල සිතුවිලි නැවතී ඇත. ගැටීමක් හෝ ඇලීමක් නැත. වෙනස් වෙන්න දෙයක් නැත. අපේක්ෂාවක් නැත. සියල්ල නැවතී ඇත. දකින්න කරන්න කිසිවක් නැත. ඒත් ඒ සිතුවිල්ලේ සිටින බවට බාහිර ලෝකය විවිධ ආකාරයේ ක්‍රියා කරන බව දැනේ. නිදසුන තීනුව නාදන විට භාවනාව කාලය ඉවර වෙයි. මේ විස්තර කිරීමට නම් මේ විස්තර කිරීමට නම් දැනුම නැවතින්න නිවන නම් එය අත්දැකීම බුදු ගුණ වේ. මෙතෙක් තුර ආගමනේ ඇත්තේ කල්‍යාණ මිත්‍රත්වයක් වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගෙන් හෝ ලොකු ස්වාමීන් වහන්සේ යැයි නම් කළ පමණි. නැවත කොටුවක් තුළසිලද එසේ නැතිව විශ්ව ශක්තිය ලෙස ගර්විට සියල්ල තුළ තියවී අයිතෙන්ම සක්. භාන වර්තාවන්නේ මේක ගංජ ගහපුවම කියතයි. ඌවට භාන වර්තා කියන්නේ එක හුස්ම ගැන ලියන දන්නා කියලා බලන්න. ඒ ඉඳගෙන කරන එකක් ගැන කියනවා කියලා බලන්න. මේ සක්මන් කරනවා කියලා අර මූලික පදනම ගලවගත්තට පස්සේ පටන් ගන්නවා මොකද්ද මේ ජීවණ කරනකම් දත් කලවල යන චිත්තක්ත ඉඳගෙන ගන්න භාවනාවක්ද මොකද්ද මූල කර්මස්ථානේ? මූල කර්මස්ථානේ බලනකොට කිව්වොත් ඔය මොකක්ද? අනිත්‍ය චිත්තක්ෂණ කියන එක අල්ලන්න බැරි එකක්. ඒක පැහැදිලිවම පිළිඅර ගන්නවා. චිත්තක්ෂණ කියන එක හිතර කොම්ප්ලීට් කරන්න බෑ. චිත්තක්ෂණ තුන හතරක් ගියාට පස්සේ චිත්ත වීදියක් විතර අල්ලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන දැන් අපි ඉන්නේ තුන්වෙනි හතරවෙනි දවසේ. මේ මූල කර්මස්ථානයේ පටන් අරගන්න තාම දන්නේ නැහැ. මේ කියන්නේ පරිණාමයක්ද සත්‍පණක්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා වෙන්න ඇති කියවන්නේ රොඩ් බෑ. මොකද අපිට තියෙනවා කපලා නිකන් කිව්වා. ඒකට මේ වගේ වර්තාවට මම කියන්නේ මේ නම ලිව්වේ නැතර මම ස්තුතිවත්. මොකද නම කිව්වා නම් මේ දැනගෙන බැන්නා කියලා වෙනවා. අනේ කරුණාකර මේ ABCD ක්‍රමයට යන්න. පටන් ගන්න තැන තියෙන තැන. ඔය ඉර තැනකින් පල්ලයට එන්න ගියාම හරි අපප්‍රංශ. ඉතින් ඒක නිසායි මේ මහසි ක්‍රමයේදී මේ ප්‍රතිපදා කියන වචන කියන්නේ. දන්න තැනින් පටන් ගන්න නගගෙන යන්න. එව නැතුව අර ඉහළ තැනින් පටන් අරගෙන එන්න පටන් ගත්තොත් හරියම ආවා. ඒ ශාමම නිකන් සරලව කියනවා. තමන්ගේ මූල කර්මස්ථානයේ බුදුපත් වෙච්ච තැනින් කවර බාහතාවට. එව නැතුව මේ හිතට එන දේවල්, චිත්තාමේ දේවල් ලියන්න පටන් ගත්තොත් ඒකෙන් අපිට සංවේදනයක් වෙන්නේ නැහැ. තල්ලු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා නැවසරයක් උත්සාහකරන්න කියනවා මේ ජීවන එක නම් අමාරු වේදාන් නැති විදිහට ලියන්න. පාලයක පාලන තරුතර ස්වාමීන් වහන්සේ ඒ රාත්‍රියේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි ආශ්වාස ප්‍රශ්වාසයේ පටන් ගැනීම පැවතීම සහ පාපය නිරීක්ෂණය කිරීම උත්සාහ කළෙමි. මෙහිදී පහත කරුණු හතර නිරීක්ෂණය කර ගැනීමට හැකිවි. එක ආශ්වාසය ආරම්භයේදී තාම දේම පටන් ගන්නා බවද ඒ හා සමාන්තර පිටතම පුරස් මුහරේ පිටට ඇදීමට පටන් ගැනීමද ඉතාම සිලුම පටන් ගන්නා බව දැකගත හැකි වී ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රවාහය වැඩි වන විට පුරස් මුහරේද විශාල ලෙස වැඩි වෙන්නට විය.
අවසානයේදී ආර්ථිකයේ ඉතා සියුම්ගේ පදාර්ථ උරස් කුහරයේ වැඩි වී මත එතනම නැවතුණි. දෙක ආශ්වාසයෙන් පසු ඉතාම කුඩා කාල මාත්‍රාවකට පසු ප්‍රශ්වාසය ඇරඹි. මෙහිදී ඉතා සියුම පටන් ගන්නා ප්‍රශ්වාසය ක්‍රමයෙන් වැඩි වී නැවත සිදු වී නැවතුණි. පුරස් කුහරයේ ඉහළින්මද ඒ ආකාරයටම සිදු. ප්‍රශ්වාසය අවසන් වී යම් කාල මාත්‍රාවකට පසු ආශ්වාසය ඇරඹි. ප්‍රශ්වාසය උත්සාහ සහ ආශ්වාසය ආරම්භ අතර කාල මාත්‍රාවට වඩ ආශ්වාසය අවසන් සහ ප්‍රශ්වාසය ආරම්භය අතර කාල මාත්‍රාව ඉතාම කුඩා ක්ෂණික. ප්‍රශ්වාසය අවසානයේ ආශ්වාසය පටන් ගැනීමට පෙර සුළු කාලය තුනදී මේ මොහොතේ මා මැරුණ නැවත ආශ්වාසය සිදු නොවන්නේ නේද යයි මට පිස. හතර එම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේදී මට විශේෂිත ලක්ෂණයක් දැකගත හැකි විය. එනම් ආශ්වාස කිරීමේදී ආශ්වාසය සරි ප්‍රවාහයක් ලෙස නොව සැලුම් සැලිවැටු ස්වභාවයකින් යුක්තව එනම් පැස්තනක් මෙන් නොව සැලිවැටු පාස්කරණි මෙන්ම එසේ නැත්නම් ගල් පොළොවක යන කරත්තයක් මෙන්ද විය. ප්‍රශ්වාසය මෙසේම විය. නමුත් ආශ්වාසයට වඩා සුමට විය. මෙය මගේ වරද නැත්නම් ස්වභාවයක්ද නොදැනිමි. මගේ භාවනාව නිරුත්තර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. වහන්සේට එක්වැනි නිවන්සෝ ලැබේවායි තෙරුවන් සරණයි. පරමහංස සත්‍ය තොරතුරු ඉස්සෙල්ලාම වගේ ලැබිච්චාම ලෙකේ තියෙන නාවක ගතිය අපේන් තියෙන්නේ. ඔබ දිගට කරලා බලන්න. කරලා බලනකොට පුදුම විදියට දැකපු නැති මුලක් දැකපු නැති අගත් බලනකොට අරමුණ පිළිබඳ සම්පූර්ණ විදිහට ආකල්ප විකල්ප විනාශ වෙනවා. මොකද අපි දැනට දැකලා තියෙන මැද කැල්ල විතරයි. ඒකට සාපේක්ෂව මුලයි අගයි දැක්කට පස්සේ මේකේ තියෙන ගතිය අපි මැද වයසේ ඉන්න තරුණ කාන්තාවක් දිහා බලනකොටයි ඒකාන්තව ඉතාම පුංචි වයසයි ඒකාන්තව ඉතාම වැඩිමහල් වයසයි ගත්තාම අර රාග දනවන ඉතිවිල්ලක් එන්නේ නැහැ. අර මැද වයස විතරයි තියෙන්නේ. ඒකමයි අපි කැමති. ඒක තමයි බුදුසජාන්සේ මවල පින්වේ කියමාවට ඉතාම වයසට ගිහිල්ලා බලනකොට අර කියන ප්‍රේමේ නැහැ. ඒක නිසා ඕනෙම දෙයක මුල මැදාග බැලුවොත් අර මැදට තියෙන විශිෂ්ට ප්‍රේමේ එහෙම නැත්නම් ඒ ප්‍රියමනාප ගතියද මොකද්දෝ කාලකණ්ණි ගතියක් එනපඩා. ඉතින් ඒක නිසා මේ කෙනාට තමයි ඒක පුරු නැතිකම නිසා වාටා කරනවා දිගට කරනවා. දිගට කරනකොට පෞරුෂත්ව පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. සංනිවේදිනේ පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. ඉවසීමේ ශක්තිය නැත්නම් ප්‍රතිශක්තිය පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. ඒකට වැඩිම අවුරුදු 7යි බුදුහාමුදුරුවෝ කල් දීලා තියෙන්නේ. හැබැයි සමහර දවස් හදකුත් කරනවා. තමන් කැමොල කියලා දිනා උදේ කියලා දුනොත් හැන්දෑවනොත් කරගන්න. අන්නේ දෙමින් දකපු දේම අර මුලමැද අග කියන කොටස් දාලා ලියන්න. නම් ඒ වගේම මේක ආශ්වාසේච ප්‍රශ්වාසේ මිසක්ක ආශ්වාසේච ප්‍රශ්වාසේ නෙමෙයි. පළවෙනි එක දීර්ඝ ආය ප්‍රශ්වාසේ විතරයි ප්‍රාශ්වාසේ කියලා ලියන්නේ. අපි ප්‍රශ්වාසේ කියන්නේ මේ භාගාවේ ඇති නිසා දැන් පටන් ගන්න තියෙන හොඳයි. ඔය ටිකක් කල් බොහොම කරගෙන යන්න. යනකොට තමන් කොච්චරක් මේ දැකපු දේ පිළිබඳව ආකල්ප විකල්ප වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. මේ ක්‍රමයටම ටිකට කරන්නයි කියලා කියන්නේ. ඔව් තව තියෙනවා අපිට විනාඩි 10ක 15ක වමන කාලයක් අර කල්තබකු වාර්තාව ලියුමක් කරන ලියවන්න කැමති නම් එයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙකුට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් සාමාන්‍ය ඉන්ද්‍රබලතාවසපසාරතාවක් තිබුණා නම් වැයට නිදේ යන
අඩුද අඩු කියලා කවුරු හරි තේරුණා මොකක් වුණත් දායක නිදාන කියන කාරණාවක් මොකක්ද කියන මට ඇන්නේ ප්‍රසතිය මේක මහත්ති සයන්නා කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා සාර්ථකව භාවනා කරන තව සාර්ථකව භාවනා ඕ ඉතින් මොකක් ෆැක්ටර් එකක් වෙනවද දායක නිදාම අඩු නිදා මේ භාවනාව කියලා කියන්නේ ප්‍රබුද්ධ භාවයක් බුද්ධ භාවයක් නිඳ කියන්නේ මා ප්‍රමාව මේ මධ්‍යස් ප්‍රමාව මේ භාවනා කරනවා කියන්නේ ප්‍රබුද්ධ වෙයි නිඳෙන් නෑ අලියම් සත්‍යයි යන්නේ බව එදී වෙච්ච කටියේ නැහැ භාවනා කරලා ඉන්න වෙලාවෙදී එන අවදි භාවයේ තුල විස්රාමයේ දින. ඒකට ආ වෙනම නින්දක් අවශ්‍ය කරන්නේ නැහැ. භාවනා කරනවා කියලා තටමන දෙයක් නැගලිලා නැහැ නේ. හොඳට අවදිය තියෙනකොට ලොකු සාන්ද කියන්නේ ඒක විස්රාමයක්. ඊට පස්සේ ආ වෙනම විස්රාම ගන්න ඕනකමක් නැහැ. ඇඳේ හිටියක් ඉන්නේ අවදි වෙලාවට. නින්ද කියක් හිටිය අවදි නේ. ඉතින් ඒක මේ තුන්ද දෙනකොට ඒක හිතා ගන්න බෑ. ඒක නිසා මේ මාංශිචාර්ය ස්වාමීන් වහන්සේත් එක්ක හිටියා වේබුසයාඩෝ සමානව හිටියා වේබුසයාට තමයි ඇත්තටම කොහෙන්ක භාවනා ක්‍රමය හදලා දුන්නේ ඒ ස්වාංශ ලංකාවටත් ඇවිල්ලා තියෙනවා අපිට පුසාන්ති ගිහිල්ලා තියෙන බල කතාපත් නේද ගන්න මොකද්ද ඒක සාකච්ඡාදි කියලා තියෙනවා නින්ද කියන්නේ තිරසගති ඉඳා ගන්නවා කියන්නේ මේ කාල කල්පනා කරන්නේ කරන්න ගන්න නැතුව ඇඟට වෙහෙසෙයි ඉතින් ඒක හොඳ නැහැ මොකද රඝවචනන්සත් නිදා ගන්න දවිතනාසී දෙයියන්ට කාලයක් තියලා සත්ක වෙන සිංහසීයාවේ ටික වෙලාවක් ඉන්නවා ආයෙ පාන්දර නැගිටලා වැඩ. ඉතින් ඒ නිසා අපි මේ කියන නිින්ද කෙලස් නිින්දක් ඒ වගේම ලොකු සංසිද දාපු වචන තමයි විස්රාමය කියන්නේ. භාවනා කරන හැම චිත්තක්ෂණයක්ම විස්රාමය. අපිට පේන්නේ මේ. දැඟලිල්ලත් මලියලිල්ලත් කියන්නේ දෙයට භාවනා කරනකොට ඒක කියන්නේ ප්‍රබුද්ධ භාවයක්. බුද්ධ භාවයක්. ප්‍රබුද්ධ කියලා කියන්නේ අවදි මනස. ඒක අනිත් පැත්ත තමයි මදේ පමාදේ තමයි නිින්ද කියලා කියන්නේ. ඉතින් එතකොට මේ දෙක අතර මොකද්ද සංගත භාවයකට එන්න පටන් ගන්නවා. දිවා රත්ති සංඥා රත්ති දිවා සංඥාය. දවල්ට රෑ වගේ හිතෙනවා. රෑට දවල් වගේ හිතෙනවා. මේ මිනිස්සු සංගන්න වෙලාවට පැත්තකටලා හැංගිලා ඉන්න බස් එකක්. මිනිස්සු ටික කාලා පුදියකට පස්සේ තරංගයක් කරනවා. ඉතින් ඒ වගේ අර අපේ අතර තියෙන අර දිවා රත්ති උතුර දකුණ ඒ සංඥාවල ඔක්කොම නිකන් මොකද්ද වේගණ යන ගතියක් තියෙනවා. තම මොකද මේ කියන්නේ ඉතින් ඒක මොනින් බස්සෙන් නේ නින්ද ගියේ නැතුනට උදේ නැගිනකොට කඩਿੱතු ගතිය තියෙනවා නිදි මරපු ගතිය තියෙනවා ඒක තමයි කියන්නේ මේ කොච්චර අරගෙන හිටියත් කොච්චර නිදාගත්තත් උදේ නැගිනකොට අර හිතේම අරුණ උදේ විකුණ මලසේ තිබිද මැලිකම් දුරට මොන පිසලා මිදුල වයම්දා දෙගුරු කුඩ දෙව් නැමදලා නියගත්තයි කියලා වෙනසකුත් නැහැ. අපදිනයි කියලා වෙනසකුත් නැහැ. ඉතින් ඕක ටිකක් අමාරුයි මේ සයිකියාට්‍රික් කේසස් කිනාට. මනස දුර්වලයි ඒක අමාරු. මුදු කියලා තියෙනවා අපේ මනස වෙල්දින්න අපක. මේක නිතරම ඉලෙක්ට්‍රික් කාක් එකක් විතර වැඩ කරන්නේ. තාපත් නෙදාගන්න. මම බොරුවෙන් ගන්න ඉති කරන්නේ යන්නේ කොහොමද? නිදාගත්තත් ඒක තියෙන්නේ ඒ ස්පාර්ක් එක යනවා. ඉතින් අර භාවනා කරන කෙනා සාමාන්‍ය කෙනෙක් දවසේ පැය සෑහෙන ගානක් නිදා ගන්න ඕනේ. අනිත් එක නම් ඒ වෙලාවේ තව ජීවිත ගත කරනවා. ඉතින් ඒ වුණාට විවේක වෙනවා. සැපේ නීරියවෙ ඉන්නවා. කාටවත් එන්න දෙන්නෙත් නැහැ. හොඳට විවේක වෙනවා. ඉතින් ඒකට කියන්නේ විස්රාම වෙනවා කියලා. ඒකේ වෙහෙසක් එන්නේ නැහැ. ඒ කිනාට මේ සෞඛ්‍යයට හෝ එහෙම නැත්නම් අනිත් පව්වෙන්න උදේ නැගිටිලා පස්සේ කඩේට ගතිය එන්නේ නැහැ. එන්න ඉඩ තියෙනවා. ඒක මම නෑ කියන්නේ නෑ. නමුත් මේ භාවනාව ගැන කතා කරනවා නම් එන්නේ නැහැ. ඒක තමයි ඒකේ ලකුණ. එම්ද පරියන්කේ වුණත් නින්ද වැටුණානේ නින්ද වැටි වෙලා අවදි වෙච්ච ගමන් අරමුණට යන්න පුළුවන් නැගේ නින්දක් නෙවෙයි ඒක නිකන් හිත හැංගිය ගැනීමක් විතරයි එතන මම යන්නේ නැහැ එතන සීමා මාර්ගය දාවන්නේ
ඉතින් යෝගාවචරය කිව්වොත් ඒ වෙලාවේ මට භාවනා ගිලිුණා කියලා නෑ භාවනා ගිලිලා නෑ ආපහු ගමන් අරමුණට ගියයි කියලා කියන්නේ අවදි මනසක් තිබිලා තියෙනවා ඉතින් ඒක ඇත්තටම වෙස්ටර්න් සයිකියාට්‍රියල කවදාවත් කතා කරන්නේ කතා කරන්න බෑ ඒවලා ඒගොල්ලෝ මේක උඩපල්ල දැනගෙන නෙවෙයිනේ කතා කරලා තියෙන්නේ මේ කිප් ඔෆ් ද අයිස්බර්ග් අල්ලගෙනයි කතා කරන්නේ මුදු ජානන්ති මුළු එකම දැනගෙන කතා කරන්නේ ඉතින් අපි ලැබෙන අත්දැකීම් වලදී අපිට අදාහ ගන්න බෑ ඒ කියන දේවල් මේ නිසා මම හිතන්නේ අවුරුද්ද විතර ඉස්සලා තමයි භාවනා පටන් ගන්න තියෙන්නේ මට. හරි නරනවා. ඔය දෙයක් මොකක්ද දාමු හරි භාවනා කරගෙන තමයි දානවා. සම්පූර්ණ කයත් කොරන්නේ. ඇහෙන්නේ. සමහරවිට මේ පාෂන්තර පාවරාව විතරයි. සමහරවිට මාත් අවුයි ඉස්සරහට. එහෙනම් මට ඔක්කොම විතරක් කියන්න. මට අදයි අයියයි මට කියන්නේ මේ තමනු දැකපු මේ වෙච්ච වදියංග වලින් හරි සක්මණෙන් හරි හොඳ සිෂන් එකක් විතරක් තිබුත් ඇති. එපා එපා ඒක උඩ තමයි වෙලා යන්නේ. يعني ඒකයි මම රිජෙක්ට් කළේ. දැන් අයිති කරන්නේ බබා බාර් මිලද කියන්නේ. ඔය දරු හතර දෙනාගේ කොයි දරුවන්ට වැඩිම ආදරේ කියලා කියන්නේ. ආයෙ ඉතල ඒක විතරක් කියනවා නම් අපි මං කරත් ප්‍රයත්න සාර්ථක කරගන්න. අපි මුලේ සමහර අවස්ථාවලදී කුෂ්ම දැනෙන්නේ නාසයෙන් සිදුවී සිටින සතියේ ඉඳලා නාසයට ආශ්වාස ප්‍රවේශයක් වාර්තා නොතනි වාර්තා පටන් ගන්න. ඔය ඉස්සල්ලා හිතවිලි බහුල වුණා නැති උනේ අනවශ්‍ය දේවල්. මොන කරුණක් අනේ මට බැලුනේ විනාඩි 10කට පස්සෙ නම් ඔය ඉස්සල්ලා විනාඩි 10 ලියන්නපා. අපරාධි පෑ අපරාධි කොටි අපරාධි කාර්ය මූල කර්මස් තමයි ඉදිරිපත් වෙච්ච තැනින් කියන්නේ එතෙන් එනකන් කතා ප්‍රවෘත්ති ඉතිහාසය අවශ්‍ය නැහැ. සමහරවිට ඉදිරි ගෑණි එක්ක තියාගෙන කියන්නේ. ඉදිරි ගෑණි බලපං අර ගෑණි හරි ලස්සනයි කියන ප්‍රශ්නේ නැහැ. අර ගෙදර ගෑණි අයින් කරලා කියන්නේ කියන තමයි ඔන්න නැති ප්‍රශ්නේ. අර ඒක හරි පටන් ගන්න නිසා මම චෝදනා කරන්නේ ලල්තාව හොඳයි. ආනපාන ලතිය කියලා කියවිලා. ඊට පස්සේ කොහොමද ලියලා තියෙන්නේ කියන්න වායසර මේ ස්වභාවය දැනගැනීම සඳහා. මගේ මුල කර්මස්ථානයේදී කුෂ්ම රැඳෙන්නට පලාසිතුවේ. විතර සිතුවිලි ඇතිවෙන්නේ ප්‍රපංච ඇතිවෙන්නේ. ඒ බව දැනගත් අහා කුෂ්මට සිත දුක් කරනවා. එසේ සිතිනොත් විනාඩි 10ක් පමණයි. සිතුවිලි ලුහියෙන් අදිවිදේ කුෂ්ම සිහුම්දේ. සම්මත වස්තාවවලදී කුෂ්ම දැනෙන්නේ අතරේ විදිහට ඉත ආසන්න ශරීරයේ විතර ප්‍රතික්ෂේප කරනවා. ඇතැම් විට කුෂ්ම දැනෙන්නේ නැහැ. කුෂ්ම දැනෙන්නේ නැහැ. සිතේදී නැති අවස්ථාවදී එම වෙලාවට හරි කුෂ්ම දැනෙන ප්‍රතික්ෂේපයේ සතුට සිතුවාගෙන සිටිනවා. බාහිර ශබ්දයන් අනුව වාස්තාවයි. ඇතැම් විට භාවනා නිදි වැරද්දක් නැහැ. භාවනා නෙමෙයි වැරද්ද තියෙන්නේ හැම වෙලාවෙම ආනාපානය තුලින් හිතවිලි දියා බලන්න. ඒක ඒ විදිහට කරන්න.
පිටිවිලි තුලේ ආනාපාන දියාවන් ඒක ඒ විදිහට ලියන්නේ ආනාපාන විතරක් වෙනලා ඒක ඒ විදිහට කියන්නේ පිටිවිලි තියෙනලා ඒක ඒ විදිහට ලියන්න බෑ ඒකෙන් පටන් ගන්න ඒක පොඩි දෙයක් මම මේ හදන්නේ ඉතින් ඒ නිසා ඒකෙදි නැවත නැවත වාර්තා ඉදිරිපත් කිරීම හම්බල්නස් එක ගැන මම ගන්නවා මම ඒක නැත්තම් තරහ වෙලා අදමල ගාලේ යන්න පුළුවන් හැබැයි ගියත්තර ගාන ගියවල යන්න නැත්දලා අපි මේ වගේ කියන්නේ නැහැ ඒක නිසා මේ විදිහට හැදිලිමේ අනිත් අයටත් ලොකු පාඩමක් හම්බ වෙනවා ඕනම වෙලාවක මට ආනාපානේ බලබල ඉඳලා ආනාපානේ තුලින් මට හිතවිල්ලක් ඒක අපි දන්නවනේ සත්‍යයක් නෙවෙයි කියන නිසා අපි දන්නවා වේදනාවක් නෙවෙයි කියන මට හිතවිල්ලක් වෙනවා ඒ කිය හිතවිල්ල තියෙද්දි මම ආනාපානේ බලන්න පුළුවන් ඒක පුදුස්තයි ඇත්තටම ඒක වෙලක් තියෙනවා නමුත් ලියලා තියෙන එකේදී අන්නේ ඒ තියෙන අර ඩිසර්න්මන්ට් හරියට වෙන් කළා ලියන ගතිය ඒක හරි වැදගත්. ඒ කියන්නේ මේ නඩුව දිනන්නේ දින සාක්ෂිය හැටියට නෙවෙයි. නඩුකාරයා බලන්න යන්නේ නඩුකාරයාට කියන්නේ හරියට අද්දුරු ප්‍රත්‍යක්ෂය. ඒක තමයි අපේ අඩු. නැත්තම් සිංහල බෞද්ධයෝ වෙන මොකක්වත් අද්දුරු නැහැ. අර කතා කරනකොට හරියට ෂෝට් ටු ද පොයින්ට් කොමියුනිකේට් වෙනවා. ඒක ඇත්තටම මේ විපස්සනා භාවනා කියන සුවිශේෂී ලක්ෂණයක්. කොමියුනිකේෂන් හරිනවා මේ මනුස්සත්වයකටනේ දෙයියුත්ක කොමියුනිකේට් බ්‍රහ්මෙත් එක්ක කොමියුනිකේට් කරනවා. ගහපලන් එක්ක කොමියුනිකේට්. සතාගම්පෙත් එක්ක කොමියුනිකේට් අපි ඔක්කොම ඉන්නේ එකම ভাইබ්‍රේෂන්. ඒක නැත්නම් අර අපි දන්න භාෂාව අපේ වචන හැම වෙලාවෙම අර ප්‍රයොරිටි සිලෙක්ෂන් නැති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක වාක්‍ය සිලෙක් කරන්න ඕනේ වැඩක්. මේක තමයි නායකත්ව භූමිකය. මැනේජ්මන්ට් ටෙක්නික් කියන වචන. ලෝකෙ මැනේජ් කරන්නේ වෙන මොනම සිල්පයක් කරගන්න ඕනේ නැහැ. හරියට පොයින්ට් එකකට කතා කරනවා. එනිසා ඒක භාවනා කරලත් පස්සේ තමයි හැදෙන්නේ. ඒ කියන්නේ බුදුජානක හිමිගේ ශ්‍රාවකයන් අතර ඒ මොග්ගලි බුද්ධ ශිෂ්‍ය නැහැ. මේ සාරිපුත්‍ර සාංශක ආරංචි වෙනවා ඒ ශාසික නම. ඒ ශාසික හොඳට සිව්පිලි සිඹියා දිනා කතා කරන්න පුළුවන් කියලා. එතකොට ආරංචියක් කරන ඒ ශාසික බුදුජානකසේ වඳින්න ඇවිල්ලා ඉන්නවා. මේ ජාහට සාරිපුත්‍ර සාංශි පත්කලේ යනකට ගිහිල්ලා වැඳලා කතා කරලා කියනවා. ඔබ වහන්සේට බුදුජානනාංශයෙන් මෙන්න මේම නම්බුරාමයක් දීලා තියෙනවා ඒ නිසා මට ලොකු ගෞරවයක් ඇති වුණා කියලා ඒක තමයි රතවිනිද සූත්‍රයේ සම්පූර්ණ කතාව. ඒ ඒ ඒ ස්වාමීන් බුදුජානනාංශය ආර කියන ඒ ස්වාමීන් වහන්සේ හරියට ක්‍රිස්ටල් ක්ලියර් කිව්වා කිව්වා. ඉතින් රතවිනිද සූත්‍රයේ ගලවන ගැළවිල්ල ඒ පියවර හතකින් ගලවලා දෙනවා. ඒක තමයි විසුද්ධි මාර්ගයට ගිහිල්ලා අද තේරවාදී අනිත් අනුගමනය කරන්න ඒ සූත්‍රය තමයි. ඒ ඒ ස්වාමීන් වහන්සේ තුමාර ක්‍රිස්ටි ක්‍රිස්ටල් ක්ලිය ගති. ඉතින් මම දැකලා නැහැ කවදාවත් බුදු පණ්ඩිත සංසෝගේ කිලි. අය කවදාවත් වචන දෙකක් කියන්නේ නැහැ. හරියටම එච්චරයි. ඒ ළඟ ඉන්නවා මේ හොඳ තරුණ ඇණියේ පගිස් නන්සකීප දෙනේ. එක වචනයයි කියන්නේ. මට අර සූත්‍රය අරගෙන ඒක ඉතින් දැනගන්න ඕන නෝන නිකායේ පොකේද ගිහිල්ලා හරියටම ගෙනල්ලා මෙහෙම ගෙනත් දුන්න නැත්තම් බයි. ඉතින් මෙගුලනවා අත්‍ය දහගෙන ඉනවා දෙසරයක් කියන්නේත් නැහැ. හරියටම ප්‍රිසයිස් කියනවා. ඉතින් ඒ තරමටම වචෙන්ද කරුවා. ඉතින් මම ගියාම පිස්සු කෙලනවා. ඕල්ම කරලා දානවා. ඉතින් මයිත් එක කැමති නැහැ මම අවුරුදු දෙක තුනක් හිටියා. ඉතින් මම ඉතින් මම ඉතින් ජෝක්ස් ගහලා නිකන් ඉන්න හැබැයි මට තේරෙනවා භාවනාවේ දක්ෂකමට වැඩිය මහසිසාරකටදී උතුම් කොමියුනිකේෂන් සිම වෙස්ට් එක ගැන දන්නේ නැහැ මට වෙස්ට්නස් වලට කතා කෙරුවොත් උන්ට පුදුම හිතෙනවා මොන තරම් ක්ලියර්ද කියන කාරී ක්‍රිස්ටල් ක්ලියර් ඒත් නිකමට හිතනද නිකමට හිතනද කලවම් මේක රත්තරන් වලට වැඩිය හොඳයි පිළිසිදු තමයි ඒක කන්ඩක්ටිටි වෙරි. ඉතින් පිළිසිදු. කතාවට දාපු අයිසරවත් වල වැඩි හොඳයි ආසුත ජලයේ. ඒක කලවන්නේ. අපිට වෙලා තියෙන්නේ කතාවට දාපු අයිසරවත් කිලනවනේ බස්සුලි. ඉතින් එහෙනම් මේ කියන්නේ කාටේටේ විසුද්ධිය තමයි විසුද්ධිය කියලා මුදල් ජානක සදා කරේ. ඒක කමඨානේ සිද්ධ වෙනවා, සතිය සිද්ධ වෙනවා, කොමියුනිකේෂන් වල සිද්ධ වෙනවා. අන්තිමට මේ අනේ නැති දේවල් වලටත් ටික තේරෙනවා කොමියුනිකේට් ඒ ගුඩ් ভাইබ්‍රේෂන් එක හරි අමුතුයි එනිසා මේ ඔය කතා කරන අම්මන් ගිට හොඳට කතා කරන්න පුළුවන් ලියන්න පුළුවන් අම්මන් ඩියක් ඔය
ඒකයි මම ඇද ඇද ගහන්නේ. නැතු කරන්නේ බෑ. උඹලා අම්මලා තාත්තලා ඇඟට හරි එන්නේ නැහැ. කපන්න ඕනේ අඟ කොන් කපලා හරි ගස්සලා සුරුප්පක්කේතු වගේ ලස්සනට අදලා තියාගන්න. තවත් දෙකක් තුනක් ගැහුවා නම් තවත් වැඩි. හරි හරි යනවා මයික් එකට එන දිමාට. අසරයි සමන් කුද. දැන් ඉස්සෙල්ලා මොනවාන් ඔප්පියෙන් දෙන්න වතාව මොනවාන් කියන්නේ කියලා. නැන්ලා. පරයන්කේ ඉඳගෙන ආස්වාද පස්තාව අනුභව පස්තාවේ උද්‍යෝගදී ප්‍රතිම පිළිවි. තමන්ගේ උදලිය උපහත් වීමදී පාද ඉන්දෝදා නානකන අතර දැන් වර්ණ රූප පිළිවෙලට මමට අත බලන්න. අන්නේක පොඩක් තවත් කම සිද්ධගෙන මොන මොන මේ වෙලාවේ වර්ණ රූපයි ආනාපානයයි සමු බලන්න. වර්ණ රූපයි ආනාපානයයි හිතිවිලි වේදනයි සද්දයි ඔක්කොම සම බලනකොට වර්ණ රූප හොඳ නැහැ ආනාපානෙ හොඳයි එහෙම තේරිමක් නැහැ. එහෙම තේරිමක් තියෙනවා මම. ඉතින් හරියට අමාරුයි. අපිට මේ වර්ණ රූප වේනකොටම මුග දෙනෙක් හිතනවා දැන් නම් වැඩේ හරි. අරුණ නැග්ගෙන තමයි යන්නේ මම දැන් රහත් වෙගෙන තමයි යන්නේ කියලා හිතනවා. දැන් ඒකත් වැඩක් නැහැ. ආනාපානෙ වෙනත් වැඩකුත් නැහැ. ඉදිරියෙන්වත් වැඩකුත් නැහැ. සද්ද වෙනත් ඔක්කොම සමසේස අරගත්තාම කිසිම දෙයක් කිසිම වටනකමක් නැහැ. හැබැයි කිසිම දෙයක් අහත දාන්න. මේ ලංකාවේ කොස්නාම ඒ කොස් ව්‍යාපාරය කරනකොට අතර විදියස්. අකිව්වේ මට මගේ ව්‍යාපාරට එක සතයක් දුන්නත් ඒක මම පොඩි කරලා සලකන්නේ හරි වටිනවා. හැබැයි ලක්ෂයක් දුන්නත් මට ඒක ලොකුත් නැහැ. මට දෙන සතේ පොඩිත් නැහැ. මට දෙන ලක්ෂය ලොකුත් නැහැ. මොකද කොස් මම රේන්ද කාර්යය දින ලක්ෂය කරන් ඕනද? නමුත් අර දෙන සතිය වටිනවා. ඒ මොකද අපිට ඕනේ කන්ට්‍රිබියුෂන් එකක්. ඒ කියන්නේ සතියේද රුපියලද ලක්ෂයද නෙවෙයි. එන්සර්මේ දකින්න දේවල් සමවතිය මම ළඟට ආවට පස්සේ තමයි අර කොහොඳයි මේක හොඳයි කියන්නේ මම නැතුව බලනවා කියලා කියන්නේ ඉවදියා ඊවලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් චොයිසස් ඔෆ් ඇක්ස් සස්පෙන්ඩඩ් ඩිසිෂන් ඒකව රස්සෙන්ට අත්‍තර සුද්ධ තමයි කියලා තියෙන්නේ ඒ ටික මේ තේරවාදී පොත්වල නැතුව නෙමෙයි ඒව අපිට මේ විදිහට කොමියුනිකේට් වෙලා නැහැ. ඒක ඒකයි මේකෙන් මම අදහස් කරේ. මම ඒක පැහැදිලිවම මේ වෙලාවේ ඔය මම මේ කියන ටික ඒ වෙලාවේ කිව්වා. හරි කියලාද? හරිද? 50ක්ද? ආයතන 50ක් කමාර රිවයිස් කරන දේ. එන්න කාම තියෙන එක සැකේ තියෙන කියන ඒක ඒකේ සයිල් පහරි පහරම භාවනකන අවස්ථාවේ නමුත් දැන් අර වගේ තේසෙත් අපි පිටතේ හිතින් ඉන්න පරිපූර්ණ මම නැතු වැඩිම කියන එක මම දැන් විතරකදී අර තේරෙනවා මොකද ඒක ඇත්තටම ප්‍රායෝගික කරන ක්‍රමය තමයි ඇත්තටම බලන්න ඒක කරන්න තියෙන ඕකම ලක්ෂ්‍යවාරයක් කරන එක විතරයි වෙන ටැක්ටික්ස් නැහැ ආසේවනිය යොයති ඇසුරු කරන ඊට පස්සේ භාවිත කර ඊට පස්සේ බහුලීගත කර ආසේවනිය තමයි අමාරු අවස්ථාව ඒ කියන්නේ ඉස්සලාම නිකන් ගෙල්ල ඇහැ ගන්න වෙලාව. ඊපස්සේ ඇහැ දෙන වෙලාවක් එනවානේ. හොඳ නැද්ද ඒ වගේ නේ ගන්න? ඊට පස්සේ ඉතින් ලව්ව කෑයක චොක්ලට් දීලා ඒක ඉතින් ඒක සිම්පල්. අර ඉස්සලාම මේ පොත කෙල්ලව ඉන්නකොට අපිට එක්කත් ඩංගල ඇහැ යනවා. ඒක ඉතින් අපි සංසාරගත දෙයක් නේක. ඊට පස්සේ ඒ ගෙල්ල ඇහැ දෙන්නේ බෑ. ඒ මට ලව් කරන්න ගන්න එක නම් කිව්වේ ඒ කෙල්ල ඉන්න හරියට මහා කෝණයක ඉන්න බෑ සුළු කෝණයක තියෙන්නේ කියලා. ඒ කෙල්ලක වඩ පිට බලන්න නැතුව ඔබ තියා බලන්න පුළුවන් විදිහට ඊට පස්සේ වාලි මට හරි කියන්නේ. මෙහෙම බලන්න වෙන්න තියන්න එපා. මේ ඇහැගෙන ඉන්න කෙල්ල මට ඇහැදෙනවද කියලා බලන්න කෙල්ල සුළු කෝණයක තියන්න. ඒක මහා කෝණයක දැම්මොත් විශාල පරාසයක් බලන්න ගියා කෙල්ලට කරදරයි. ඒක තමයි මේ චාරෝ විහාරෝ කියලා කියන්නේ මොනවාට ඒකයි. ඒක නම් ට්‍රැක් එක. ඒකට තියපන් ෆැසිලිටීස්. හේතු සම්පාදනය කරපන්. ඒකට තමයි මොළ ධාතු තියෙන්නේ. ඉතින් ඔය කෙල්ල ගැන කතා කරපුවා හොඳට තේරෙනවා. කෙල්ලන්ටත් ඒක තේරෙනවා. කොල්ලන්ටත් ඒක දුටි කියන්න දෙපයි කියලා කියනවා පවන් දන්නේ නැහැ කියලා. දැන් 50 පාවඩුනාද වැඩි උදේ. ගද්දු තේරෙන්න දැන් මේ වයස වැඩිකම තියෙන ඔය සංකේත මත දෙන්නා මිලින් ඒ වගේ
මේ ඉන්නේ ඔක්කොමලා එහෙම ඈ ගහන කෙල්ල කවුරක්වත් නැහැ නේ අනිත් එකගෙන. ඔක්කොමලා ඉන්නේ මේ ගුලක් බෑපු එකට. හරි. ඇහෙනවා ලං කරලා කතා කරන්න. හරියටම ලං කරලා කතා කරන්න. ඔය දෙන්නටම කතා කරන්න තේරෙන්නේ. ඔත් එක්ක කතා කරපුවාම තේරෙන්නේ. ඇහෙනවා හොඳට නේ රහසක් නෝගේ. තවත් ලං කරා. මයිලඟ හිටියා හඳු කුඩු කාලේ අවුරුදු 23 දී බඩ කරා. ඊට පස්සේ බේරන්න බැරි නිසා ඌට මේ බර වාහන එලවන්න පුරුදු කරලා ඌ දුබයි යන්නේ. වැඩ මිලිස්සිය. ඌට තියෙන්නේ ජැටියට වෙලා ඉන්නේ. නැමක් ආවොත් බර වැඩ. නැත්තනම් ඌ කරන්නේ හරියංකයක් ගන්නවා. සුපර්වයිසර් බලනලු සයිට් එකේ ඉන්නවා කියලා. දවස් ගානක් කෙනෙක්වලු උඹට මේ ඉඳගෙන මුදිය ගන්න කවුද කියන්නේ. ඌ පරියන්ති ඉන්නකොට සුපර්වයිසර්ට පෙන්නේ ඌ ඉඳගෙන මුදියගෙන ඉන්නයි. ඒත් මේ ඉඳගෙන මුදියගෙන හැදි කවුද කියලා දන්නේ නැහැ. ඌ දන්නේ නැහැ. භාවනාවක් දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ මට ලියුමක් කියලා දුන්න ග්‍රාමණස ඔක්වහන්තේට වැඩි මම දිනන බාන්තේ භාවනාව හල්ලගත්තේ 26 දී. මම ඇල්ලේ 23 දී. දැන් කුඩු ගැහුවත් මම දිනුනේ ස්වාමීන් වහන්සේ. ඒස නිදා ගන්නවා කියන එක 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 නාගේ අර්ථ වෙනස්. නිදා ගන්න කියන්නේ මේ හැතපෙන ඉරියව්වද? එහෙම නැත්නම් හැතපෙන ඉරියව්වෙන් ඉන්න මිස්සු කියලා කියන්න පුළුවන්. එහෙනම් මේව ඉඳගෙන ඉන්නකොට ඉන්නකොට වන්නේ විස්රාම වෙන්න පුළුවන්. එතකොට ඉරියව වුණා වෙනවා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි ඩිෆයින් කරන්න ඕන මොකද්ද නිින්ද කියන්නේ. මයික් එකට කතා කරන්න. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නක් තමයි මම හරියටම වරන්දුනවා කියන්නේ. දැන් කිව්වොත් ගංගා ඉදිරියේ මහදී සාපරු සාප කරලා ඉස්සක් පොසේ ලෝඩ් කරන් ගියානේ. අනපාන්නේ ගොල්ල මරුමස්සාවේ ඉඳ තැන්පත් වෙච්ච ගමන් බලන්න. වෙයි නේද කිව ඉස්සගෙන ඉන්න මට හරි කමාරක් දුන්නේ නේද මම දැනගන්න මම නිදුකෝ ඉඳි මොනවද නැහැ. ආය මට මොළේ සම්පූර්ණ ඉඳියම් ගොඩක් තියෙනවා. ආයෙත් කියන්නේ නින්දෙන් ඇරුණාට පස්සේ ඉක්මනට මූල කරපත්ත ඇරෙන්න පුළුවන්. ඉතින් ඒක නින්ද කියන්නේ පාව. පව්වක. ඉතින් මට දැන් අර දෙන්න හොයන්න මම කියන්නේ අවශ්‍ය. ඒක හරියි. ඔය හිතෝ කහදන්නම් වෙන්නේ මම කියන දෙතේ. ඔය හිතන හදන්න බෑ. මේ මූල නින්දට ගියලා ඉක්මනට මූල කරපත්ත ඇරෙන්න පුළුවන්. එච්චරයි. ඔබ හිතන හදන්න බෑ. ඒක පැත්තක දාලා ආර වැඩි කරාන්න. හිත පිට යන හැම වෙලාවම ආය කරලා අර මොනේ තියෙන්නේ ලොකු දානක කියන එක නින්ද නෙමෙයි ඒක හිත හැඟවි යෑම. ඒකට කියන්නේ ලීන වෙනවා. ඒකයි කෙලස් නින්දයි දෙක තේරුම් ගන්නවා කියන එක කොන්සෙප්ට් එකෙන් රියැලිටි වගේ තමයි. මොකද අපි හරි ඉක්මනට මේක නින්ද කියන කැටගරියට දානවා. මේක නින්දක් නෙමෙයි. අර මොනට කෙලස් තිබුණ නැත්නම් සමා වෙන්න. හිතට කෙලස් තිබුණ නැත්නම් ඇදි ඉන්න බෑ. කෙලස් නැත්නම්කට ආපු ගමන් මෙයාට කුඩල කොට උඩ තිබ්බා. නැහැට නයියඳු තිබ්බා වගේ. ඉතින් එයා හැංගෙනවා. එහාට පයින්නවා මෙහාට පයින්නවා පිස්සු බල්ල රෝගී දිනකට වතුර ගැහුවා. ඒක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම නැති ඉන්න හැබැයි. ඒකද ඊට අපහසුතාවක් තියෙනවා. මට සගයි මොන දියා බලනකොට මේක තේරෙනවද කියලා මම කියන්නේ. නෑ මට තේරෙනවද? තේරෙනවා සර් වටා හරිය අපහසුතාවක් නෙවෙයි මගේ නිදැන්නේ නාස්ත ගන්න ඕනේ. නෑ නන්ද කරන්නේ. ඒක උරහා නිවන නින්ද යන්නේකට මම දෙන්නේ ගිහල කියන්නේ හෙටත් නින්ද වරේ. දැන් ඊගාටත් නින්ද වරේ. ඉතින් ඒකට වැච්චලා යන්න. ඒක හොඳයි කියලා යන්න. එතකොට මේ ගමේ මේ සමීකරණය ලියාගෙන කටපාඩම්. මොකද නින්දින් පස්සේ අරමුණට අවදීනේක අපිට දැන් සාහසිකයක් දෙනවනේ. නින්ද නෙවෙයි ලීන වෙනවා කියන්නේ. මේ කියන්නේ නින්ද කියන පරිච්ඡේදයේ අවසාන භාගයේ දැන් නිින්ද කියන පරිච්ඡේදයේ මුල් භාගයේ කියලා අල්ලන්න උත්සාහ කරන්න බෑ. අතන නිින්ද මුල් භාගයේ අල්ලලා කියනවා. දැන් මට ආශාව පරසාව දෙවි දෙවිලා. ඒකෙන්ම චිත්‍රෝම වෙනවා නෑ නෑ ඊට වැඩි පිළිසිතෝ කියන්න පුළුවන්. නිින්දට යෑමේ කුබ්බ නිමිලි කුබ්බ කර්ම කියලා දෙකක් තියෙනවා. නිින්දක් කියන්නේ ඉස්සරලා මරිසෙදී සකස් වෙනවා. එහෙම නැත්නම් නිින්ද කියන්නේ වන් මොමන්ට් ජොබ් එකක් නෙවෙයි. ඒක තමයි බලහින්න අරමුණු තුනී වෙන්න බලන්න. කොහොමද?
ඒක එහෙමයි කියන්නේ අරමුණේ අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු අවස්ථා, සිවුම අවස්ථා සහ අතිසිවුම. ගොරෝසු අවස්ථා සිවුම කියන්නේ භාවනා ලෝක දියුණුව. හැබැයි ට්‍රැක් කරනවා. ඒක පෙළේ නින්දට ආරාධනා. දැන් හිතන්න කවුරු හරි ගොරෝසු අවස්ථාවේ සිවුම අවස්ථා කරන දැන් නින්දේ කියලා බලාපොරොත්තු කියන්නේ නින්දේ නෑ. වෙලි බලාවම් කරන්නේ. එතකොට විතරක් ඒ කෙනාට අතිශය බලක්. අනිත් එකන අතිශයමෙන් ඉස්සර වෙන්නේ නෙවෙයි. නින්දක් නෙවෙයි හැබැයි. මෙතන නින්දක් නෙවෙයි වෙලා තියෙන්නේ අපි කැටගරයිස් කරනවා නින්ද කියලා. ඉතින් මේවා සුද්ධ කරන්න කොච්චර අමාරුද කියලා බලන්න. කැඳේ ගල බේරනවා වගේ කොච්චර කොමියුනිකේට් කරන කොමියුනිකේෂන් සින්ටරන් කියන. කියලයක දුන්නට තේරෙන්නේ නැහැ. අත්‍තර ජීවිතය එක්ක නෑ වැරදි වචන පාවිච්චි කරනවා. දෙන්නේ කොහමද සම්පූර්ණයෙන් කොමියුනිකේට් වුණොත් අහගෙන ඉන්න ඔක්කොටම දෙකේ ආනිසංශ තියෙනවා. එතෙන්ස වෙහෙස ගන්න හොඳ නෑ. නැවත නැවත මේක කර කර නින්දේ අගවස්ථාවේ අරමුණට පැමිණීම නම් නින්දේ මුලට හේතු වෙන නින්දට මුල් වෙන පුබ්බ නිමිත්ත පුබ්බ කර්ණය අල්ලන්න. මේක තමයි යටි හිතර බහින්න කියන්නේ. Known to unknown with limit to known limits. Ego to know in your state. Explainable to unexplainable. මේ ට්‍රිප් එක තමයි ආධ්‍යාත්මික කියන්නේ. ඒක නැති කර ගන්න අහපුවා එහෙමනේ ආන්නේ දැන්. ඇන්නේ ගෑනුන්ගේ මොළි. ඇඟිලි දෙකේ දුවාම කියන්නේ දුවංගල පඤ්ඤාකේ. පිට තැනක දීගෙන මට බයිනවා මේ ගෑනුන්ට බැලලා කතා කරනවා අනම්මන කියලා මොන්නර කියනවා කියන කියන්නේ බෑනේ. කොහේ හරි දෙයක් වුණා නම් දැන් ඉතින් අරමුණු දුන්නේ නම් මට දැන්. අරමුණු දුන්නේ නම් ඉතින් මට නිදෙන්නේ. ඒ කියන්නේ අතරමැද ලං කරලා තියෙනවානේ මේ අතරමැද මල් පැන්නුමක් තියෙනවා ඉරි පැන්නුමක් තියෙනවා එහෙම නැත්නම් මල්ලෙන් ගැහිල්ලක් තියෙනවා ආන ඔය ටික තමයි ට්‍රික් කරනවා කියලා කියන්නේ අස්බෙන්දු කියන්නේ බුදු ඥානස කියනවා විඥානය කියන්නේ අතරමං සංගයේ ඉන්න මායාකාරය දැන් අපි දෙවැත්තෙන් කොටු කරලා නේ කියන්නේ මෙයාට පණින්න බෑ ඉතින් නිද නැවෙන්න බයි කිව්වොත් දැන් මොකද ආ එක්ස්පෙරිමන්ට් කරන ලැබ් එකක් නැති වෙනවා රෝබෙටි හෙල්නක් තේරෙනද මම කියන්නේ තේරෙනවද නැද්ද? හරි. ඈ? ඒක නැවත නැද්ද ඉඳලා නැත්නම් කොහොමද අපි අල්ලන්නේ? ඒක ඕඩ කොට ඉස්සරහට යන්නේ කොහොමද මේ එක්ස්පෙරිමන්ට් එක? නින්ද එන්න ඕනේ. ඕන එකක් කියව අපිට ඕන එකක් කියාගනි. ඔය කක්කාව ඕපෑ. ඒක තමයි මනුස්සයට කරන්න බැරි. නෑ මේ හරි වැරදි වගේ. මේක හරි වැරදි නැත්නම් ග්‍රේ ඒඩියා කට්ටි. නින්ද දගන්නෙත් නෑ හිත ඇඟිවිලා දාන්නෙත් නෑ අරමුණ බොහොම ලස්සන කීකරු වේගන යනවා මම දන්නවා ඒක උඩ ඩේන්ජර් එකක් තියෙනවා ක්ෂණිකව ගැටලම සංගා ගන්න එහෙම ක්ෂණයක් නෑ ඒක තමයි පෙන්ලා දීලා තියෙන්නේ කියවන්න මයිකල් ග්ලැඩ්වෙල්ගේ ද බ්ලින්ක් කියන පොත එහෙම නැත්නම් බුද්ධ ජානන්සේගේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ඔය එකම සිද්ධියක් අසිද්ධියක් නෑ ඔක සිද්ධි ධාමයක් තියෙන මේක දිගහැරලා පෙන්නනවා කාඩ් කුට්ටම් වගේ පෙන්වට පස්සේ නිින්දේයි සද්දේයි අඳයි රසයි පස්සේ කිසි වෙනසක් අරමුණකින් අරමුණට පලින්නේ හැමදාම එකම සිස්ටම් එක. ඉතික දිග අරගත්තොත් එකක් ගන්නව නම් ඔය හැම එකටම දාන්න පුළුවන් කොයි කෙනා එකක් අල්ලන්න. තව වයස තියෙනවනේ මැරෙන්නේ නේ. ඈ? ෂුවර් නෑ නේ. ඒතරු විදිහේ හේදී කරපම් මොකද්ද? නිින්දේ නැහැට බලාගෙන යන්න. නිින්දේ නැහැට මොකද්ද? අරමුණ සිව්ම එකේ යනකොට හොඳයි තමයි හැබැයි නරකයි. මුදෙ මෙතන ස්ලිප් වෙනවා. මේ ඒකටම හැක් පිට හැක් කියලා බලන්න ගියොත් එල්ලෙට වෙඩි තිනාට වැඩිය. 1000ක් දින යුද්ධෙට වෙරිද පටිනවනේ. මේකනේ අපි කරලා නැත්තේ. මේක අපි කොච්චර කෙරුවත් කාට හරි දෙන්න පුළුවන්ද කියලා බලන්න. අම්ම කෙනෙක් ආදරේට පුතාට දෙන්න පුළුවන්ද කියලා බලන්න. කියන්න පුළුවන් කිව්වත් ලක්ෂ වාරයක් කියනකොට තමයි මේ වැටහීම නැත්නම් වැට දිගේ යන හිතේ. වල්මන්ද බේරේ. හරි සමහරවිට මේ ලාගීල දින විනාඩි 15ක් වැඩි. එච්චර නැත්තම් උස්සල ගන්න පොළවේ. හරි කෙනෙක් කියන. මම හිතේ දැන්
පස්සේ හතර විදර්ශනා කිව්වා වගේ ඒක වෙන්න එන්න කොතන බලන්න. එහෙනම් ඒක ටිකක් පුළුවන් කියලා හතර හතර දවසේ මුලින්ම ඒක ඔච්චර වෙන්න හරි. يعني වෙනකම් බලන්න කියන එක හිතයි. ඒක මේ අධ්‍යක්ෂකම හරහා දෙනවා. ඒක උනා අනිත් දවසේ ආයෙ කොච්චර අපි ජය කෙලි නන්නද පාටි දාගෙන හිටියා. පවුවෙන්න මතක් වෙන දැන් හිතානේ කියන දැන් ඊයේ ඇල්ලුවා ඔක්කොම හරි ගියා අනිදාසයන්ට ආය ඒක තමයි මේක කියන්නේ නේද මම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝවාන් වුණාට පස්සේ කිරණ ඉදලයන්සේ වෙනම සූත්‍රයක් පෙළාය මාන සූත්‍රය කියලා විස්තර කරනවා මේක ඇති බණින්නේ බණින් බෑනේ මේ තනිකර තකේශනේ ඉන්න විලාව ඉතින් මේකත් මේ අපි කලා කතා කරන්න ඇති දෙයක්. ගොඩක් වෙලාවට කතා කරන්න වචන මාදි අපි භාෂාවේ වචන නැහැ. හැබැයි මේ කොමියුනිකේට් කරන්න පුළුවන්. මානවයන්ට විතරක් පුළුවන්. සංකේත කියන කෙනාට විතරක් පුළුවන්. වැරදි බාර ගන්න කෙනාට විතරක් පුළුවන්. නැවත නැවත නිහතමානී වෙන කෙනාට කරතයි. ඊම ජූසි හරිම සැටි හරිම ධර්මයක් තියෙන. එතන පරිස්සම් සම්පාද. මුටි ඕයේ මුස්ලිම් තෙල්ලෙන් විස්තර කරනකොට අපි මේ නාගි උපාසකම් වල නාගිච්චෝ නාගිල ළඟට සොරි කියලා හිතන කවුදක මෙතෙන්ට යන්නේ මොකද කිසිම දහම් පාසකරේ නෝ ගන්නන්නේ පිළිෙන් අධ්‍යාපන ශේෂ මුළු පොත් පෙළම අරගෙන බලන ධම්මචර්ය පාසකම උගන්නන්නේ බුද්ධ ධර්මයේ බුද්ධ ධර්ම සංග්‍රහයපත කියලා බලන්න ඕව නැහැ කොච්චර සුභවිශල් යන්නේද තියෙනවා ඉතින් අපිට වගේ අර බැඳගෙන කරනකොට විතරයි කරන්න පුළුවන් ඉතින් හරියට වෙලාවක් තියෙන්නේ හැබැයි බහුවෙන්ද ආයෙ කෙල වෙනවා වෙනවා වයි නාලල නෑ ආයේ එළියේ සිටිනු කියලා ඊට පස්සේ ප්‍රමේ දුකනේ පිළිබඳ සිටිනුලා ඊට පස්සේ දැන් පුෂ්ප ප්‍රකට වෙන්නේ කොහොමද කියලා බැලුවා මාසේ අද පුෂ්ප ප්‍රකට වෙනවා කියලා එතෙන්දි මොකද සිදුවෝ පුෂ්ප ආශ්‍රාස ප්‍රාශ්‍රාස කියලා වේකන අනුමතනතුමන්න කීසියක් දෙන්න අපිට වෙන පුළුවන් ඒ මානවයේ පර්ශන අනුවදී සම්පූර්ණලා සම්පූර්ණ කියලා වේකන අනුමතනතුමන්න නිකන් හුස්ම ගන්න උත්තරක් කියලා දැන් තමයි ඒ විදිහට දෝලන. එතෙන්දි අනුශාසන ප්‍රශ්නස් කියලා හිත තිබ්බෝ ඒක මම හිතක් විචාරකින් මේක කියන ප්‍රශ්න අපි සිටේ. ඒ නෝ පාරම වැඩි නෝද නැත්නම් මම මේ ඉයාර ආයනස්සේ හුස්ම ගන්නවා කියන සැකේ විසමුනේ කිසිම කෙනෙක් වහලා නෑ. ඉස්ලාමම ඉඳගෙන ඉන්නවා. මේ දැසි මගේ යන්න ඕන හුස්ම තියෙන බව දැන හුස්මට යන්න. ඒක විස්තර වුණාට පස්සේ අපිට බලන්න පුළුවන් හුස්ම පොල් බෑයි පැත්තට විපැත්ත වගේ ආශ්වාස ප්‍රශ්වාස කියලා දෙපළුවක් තියෙනවනේ. ආ එතකොට අපි දැන් දැන් තමයි තීවරක් ඉස්සරට. දැන් ඊට පස්සේ ඒක දිහා බලහන් ඉන්නකොට මේ දෙක වෙනස නැති එක. දරා ගන්න බෑ. දරා ගන්න බෑ. අර පළවෙනි තීවර තුන හොඳට ක්‍රිස්ටල් කියගෙන අරදීම ඊගාට වෙන්නේ හදාගත්ත වැඩි මානිකාව කඩාගන්න. දැන් ආය ආනපාන පිළි ආය නැති ආය ඇති ආය නැති ඔය විලාල් මම ඇයිනවා මම ඇයිනවා මම ඇයි ඉතින් අපි කොයි එකටද කැමති කියලා බලන්න මේක මෙනෙහි කරන්න යනවා කියන්නේ මම ඇයි වෙන්නේ පොහොර වෙන්නේ සක්කාය විදියේ පෙත්තේ පොහොර වෙන්නේ ඔය එහෙ පෙතයි ඒ යන එයාගේ ස්වභාවික පැටර්න් එකට යනකොට බලන්න ආනපාන විශ්ින් ආනපාන නැති කරනවා නැති වෙච්ච ආනපාන විශ්ින් ආය ආනපාන ඇති වෙනවා දෙක අතර වෙනස ඇති වෙනවා දෙක අතර වෙනස නැති වෙනවා කාපිටිගෝනියයි හාල්පිටිගෝනියයි අතර කලවම් වෙනවා ආයෙ දෙක වෙන් වෙනවා ඒ අතර මැද කවදාවත් බාධාවක් නැහැ මේ කියවලේ විතරයි බාධාවක් මේක ඉදිරිපත් කරනකොට විතරයි බාධාවක් තියෙනවා ඕකම කිඳ වෙනකොට හරිම ස්මූත් නම් ෆික්ෂනල් යන්නේ කම්ෆර්ට් සෝන් එකේ තියෙනවා නම් තමයි බලාපොරොත්තු වෙන්නේ මේක වෙනම කිව්වොත් වෙනම තියෙනවා කලවම් වෙන්න ඕන කියලා මේකතර නිතර කලවම් වෙන ආයෙ ආයෙ කලවම් වෙන ආයෙ ඒක තමයි පුදුජනනාසික ප්‍රතිසම්පාදිත. ඒ නිසා තුන්වෙනි පියවර ගියා නම් හතරවෙනි පියවර බලාපොරොත්තු වෙන්නේ.
පිළිවෙන්න පුළුවන් කලවම් වෙන්න පුළුවන් මාර්ගයේ ශ්‍රවණයෙන් භාවනා කරන සමාධියක් ඒ වෙන්න පුළුවන් ඒකයි කියන්නේ අපි කතා කරනකොට අහන කෙනා ගැන හිතලා කතා කරනවා දෙවට භාවනා කරද්දී නම් හතරේ නිවැරදිව පටන් ගන්නවා ඉතින් ටිකක් ලව් කරාට පස්සේ ඉතින් ඉස්සර වගේ චොක්ලට් හරි මිදෙතු නෑ ඩගල කොයිමන්ට එකක් බුක් කරගත්ත ගියා මුල් කාලේ බෑ නේද මුල් කාලේ ඉතින් බහදීලා ඇහලා වඩ කොහෙද ඒ වගේ මං දන්නවනේ ඔයගොල්ලෝ මඩත් ඇලි මට කරද කෙලවෙච්ච නිගම මේකට වන්ද පැටලෙනවා මේක දේවල් කොහොමද ඒක වගේ මම කොහොමද කියලා දෙන්නේ දැන් අන්තිමට කියපු සක්මණ පිළිබඳව මේ සභාවට විනාඩියකින් කියන්න බෑ මොකද්ද ගත්තා උපදේශි කියන්නේ කොයිම මම ඉතින් ඉඳලා නෝ ඊළඟ සභාවෙදී කියලා දක්වනවා ඊට පස්සේ දැන් යන්න කලින් ඉතින් පස්සේ ඇවිදිනවා නම් සිංහල වලට කියන්නේ යන්න කපුල වැදේනවා දක්වනවා සිංහල වලට කුකුළු බෝ වෙනවා දක්වනවා පරමාවෙනවා දක්වනවා සභාවට මොනවද දකින්නේ උගේ යනවා ඒක කරන දේ දුර්වලව තමයි කරන දේ කියලා දෙන්න පුළුවන්. ඕක කියලා දෙන්න හදන්න කාට හරි දුක වැඩේ තංගාලා තියෙනවා. Taman deeru karagatta de kaada hari kiyala denna bayana kawu piliganne. මේ ලස්සනට වෙන් කරලා ගත්ත දේ ඉබේම කලවම්. වෙන් කරගන්න එක හිතලා කරන දෙයක්. මේක භාවනා මානසික කාර්යයක්. ඒක effortful වැඩක්. ඊට පස්සේ ඒ දේ effortless නෑ කලවම්. ඊට පස්සේ ආයේ කරනම් මෙතෙන් ආය විසද වෙලා පෙ. ආය කරනවා කියලා පෙ. ඊට පස්සේ භාවනා භාවනා විශ්ියන්ට. ආය මමිනේ කරන්නවක්වත්, වෙන් වෙලා වෙන්නේ කියන්නවක්වත්, කලවම් වෙලා වෙන්නේ කියන්නවත් එහෙමයි. තෝරන්න බේරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමද කියන්නේ කියන්නේ මට එතෙන්දී තියෙන සම්බන්ධ භාවනාවල කියන්නේ මම භාවනාව කණී කරලා මට ඉන්නේ මම භාවනාව වැඩිලා නැහැ මම භාවනාව දියුනේ නැහැ භගවන්සේ ඒක නිසාම කියන්නේ ඔක කාගරි කියලා දෙන කෙනෙක් වාඩි කරවලා භාවනා කරවලා එක කියලා දෙන හරි අමාරු. එක දෙක කියලා දෙන ආහෝ දබල ගහලා යනවා. එක දෙක තුන කියලා දෙන. ඊට පස්සේ කියන්නේ බබුතා දැන් ඊගාවෙක තමයි ඔබ දැන් කෙලවෙනවා. ඒකට ලෑස්ති වෙන බලය. කියලා දෙන්න යෑමෙන් තමයි අපි කියන මේ ලීනියර් සිස්ටම් එක කඩන්නේ ස්ට්‍රක්චර් එක කඩන්නේ සිස්ටම් එක හදලා වැලි මාළිගාව හදලා තයි හරියට තමයි මේක කරන්නේ ඒකයි මේකේ තියෙන දෙල්ල මේ අනිත් ඔක්කොම ගොඩනගගෙන යන ඒවා සංස්කාර මේක නෑ ඔක්කොම හදලා ඉවරලා වීදුරු ගෙට ගහනවා කරා වැලි මාළිගාවට ගහනවා පයින් පානවා අදපු දෙල්ලංගෙද ඇනලා යනවා කාලා වරේ වරේ ඔහොමයි දන්නවනම් බල එන්නේත් නෑ වැඩමුළුවට. දැන් අපි ඇවිල්ලා දැන් ඉතින් හතර වෙනිදා පස්සේ ඉඳලා දෙනවා. දාලා ගහලා යන්නත් බෑනේ ලැජ්ජයි. ඉතින් කාගේ දින්නා ඉතින් කරලා දැතකට දෙලි ගහනවා. ඇදී අපි දැන් පැය භාගයක් විතර අරන් තියෙනවා ඉන්සල් විනාඩි 45 ගන්නවා සක්මන්. ඔත් ඉත කියන්නේ අපි දුනයි කාල වෙනකන් ඒකත් මම කියපු කාරණා. අපි බය භාගයක් කරගෙන තිනවා. ඒකට වැඩිකාර දුන්නසත් දෙකක් ඉන්නවා කරන්න දෙයක් නැහැ. අපි ඉන්සම් විනාඩි 45 ගන්නවා පදියන් සක්මනට ඉතින් විනාඩි 45 පානවා. තුනමාර වෙනක දෙක. තුනයි කාලයෙන් නිකන් සක්මන තුනයි කාලෙන් හතරෙන්කක් පදින්න. ඒක දෙනාකට තේරුම් ගන්න.